constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. මෙහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්ද යුධ හමුදාපතිවරයෙක් හැටියට හිටපු කෙනෙකුට? තමන් යටතේ සේවය කළ නිලධාරින්ව අමුවේ පාවල දෙන්න පුළුවන් මොන වගේ මානසිකත්වයක් තියෙන මිනිහෙක්ද? රජ කාලේ මේ වගේ රාජද්‍රෝහී ප්‍රකාශයක් කරා නම් උල තියෙනවා. මේ කාලේ තියන්න උලක් නැති හන්දා සරත් ෆොන්සේකා මහත්තයා නිරුපද්‍රිතව ජීවත් වෙනවා. හෙට එන්න පුළුවන් සරත් ෆොන්සේකාගෙන් යුධ අපරාධ සාක්ෂි තියෙනවා කියලා ඊළඟ චෝදනාව ජෙනරල් චාගිගාල්ලගේට. එහෙම නැත්නම් ශමිනු සිල්වට. සරත් ෆොන්සේකා කියන්නේ දැන් එයා ඇරෙන්න රණබිරුව යුධ අපරාධ කළා. එයා තමයි සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉඳලා තියෙන්නේ. විලිලැජ්ජාවක් නැති පුද්ගලික කෝන්තරය නිසා රටෙන් පලිගන්න වෛරක්කාර මානසිකත්වයකින් පෙළෙන මේ විදිහේ චරිතයක් නම් අපේ රටේ ඉතිහාසයෙන් අපිට හොයාගන්න ලැබිලා නැහැ. ලෝක ඉතිහාසයේ බැලුවත් තමන් යටතේ සේවය කළ බුදහමුදා නිලධාරින් මේ විදිහට පාවල දෙන හමුදාපතිවරේ ෆීල් මාෂල් කෙනෙක් ලෝකෙ කොහෙන්වත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. සරත් පොන්සේකාට මේ ප්‍රකාශ කරන්න ධෛර්යය එන්නේ ආණ්ඩුවේ පොදු මානසිකත්වයේ මේක නිසා. ජගත්ජය සූර්යව පාවල දීලා ඊළඟට බිලි දෙන්න හදන්නේ සේනාධිනායකයව නම් ආරක්ෂක ලේකම් නම් තුට්ටු දෙකේ දීන මානසිකත්වයක් තියෙන මිනිසුන්ටද මේ රටේ ජනතාවට ඇමතිවරු කියලා කියන්න වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව පිනවන්නේ සුළු ජාතිවාදී කල්ලි. විජේදාස රාජපක්ෂ හම්බන්තොට වරාය විකුණන එක වැරදි කියලා කිව්වම ඒක සාමූහික වගකීමට එරෙහිව යාමක් කියලා ඒ මිනිස්සයාගේ ඇමතිකම උදුර ගන්නවා නම් මේ ඡන්ද 5000ක් කරන් අන්නත්තාර වෙලා හිටපු සරත් පොන්සේකාට දීපු ඇමතිකම මේ විදිහේ රාජද්‍රෝහී ප්‍රකාශයක් මත ගන්න බැරියයි. එහෙම නොගන්නව නම් ඒකෙන් කියවෙන්නේ කවුරු මොනවා කිව්වත් ඒක ආණ්ඩුවේ මතය. සරත් පොන්සේකා මහත්මයාගේ මාධ්‍ය සාකච්ඡාවේදී චෝදනා කරනවා හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ කරගෙන සරත් පොන්සේකා මහත්මිය මේ සඳහා අනඳුනේ නැහැ මොහු මෙහෙයුවේ නැහැ කියන එක තුමා කියනවා. රාජපක්ෂ පවුලත් ගාවම මේක මොකක්ද මේක තමයි පොන්සේකාට තියෙන පිපාසාව. කියන්නේ රාජපක්ෂවරු කොහොමෙන් හරි හිරේ දාගන්න. යුද හමුදාපති සරත් පොන්සේකාව මරා දාන්නේ ඇමති සරත් පොන්සේකා. අවුරුදු ගානකට පස්සේ කියනවා මම බබා වගේ හිටියා ආරක්ෂක ලේකම් තමයි නියෝග දුන්නේ. ඉතින් එහෙමනම් එයා කියන්න ඕන යුද්ධයේ මෙහෙව්වේ මම නෙවෙයි මම නිකන් ඔහේ හිටියා යුද්ධයේ මෙහෙව්වේ ජනාධිපතිතුමයි ආරක්ෂක ලේකම්තුමයි කියලා. එක්කෝ එහෙම කියන්න ඕන. එහෙම කියන්නේ නැහැ යුද ජයග්‍රහණයේ ගෞරවය ඒක පොන්සේකාට. ආ අපරාධ ආ ඒව ආරක්ෂක ලේකම්. ඒව ජනාධිපති. ඒව මන් දන්නේ නැහැ. මං බබා. මෙහෙම ගොන් තකතිරු පුද්ගලයොත් එක්ක යුද්ධයේ මේ ගානටවත් කරලා දිනවල දීපු එක නම් ලොකු දෙයක්. අම්මපා ඒකට නම් පුදුම හිතෙනවා හිටපු ජනාධිපතිතුමා ගැන. ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමතිවරු කීප දෙනෙක්ම අපිට ඒ බව දන්නලා තියෙනවා. තව සතියක් දෙකක් ඇතුළත 10කට වැඩි සංඛ්‍යාවක් විපක්ෂයේ අසුම් ගන්න සූදානම්.